Iti piso bhagava arahaṃ sammasambuddha vinya carana sampanna sugato lokavidu anuttara purisa dhamma sarati santa deva manunsanam buddho bhagavati sadhu 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 yo adetam pavero manu jesu sakya muni bhagava kata kiccha paragato bala viriya samangi tang sugetang sarenattam pemi raga viraga manijja masokan dhamma masankhata mappatikulam madure mimang pagunang suvibattang dhamma mimang sarenattam pemi yatte ce dinne maham pale mahu catusu suci su purisa yugisu atte ce punggale dhamme dasati sangga mimang sarenattam pemi sadhu 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 namo te purisa janya namo te puri suntame namo te purisa tulya namo te purisa sabha ajanya purisa buddha rajanan vahanse obbe vahansete mage namaskaraya viva uttame purise buddha rajanan vahanse obbe vahansete mage namaskaraya viva asame purisevu buddha rajanan vahanse obbe vahansete mage namaskaraya viva sesta purisevu buddha rajanan vahanse obbe vahansete
magi namaskaraya viva sadu 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 siyalla daknavo budhu rajanan vahanse obe vahansete magi namaskaraya viva daya sagarevu budhu rajanan vahanse obe vahansete magi namaskaraya viva nivan amasuve dunnavu budhu rajanan vahanse obe vahansete magi namaskaraya viva sasarin eterevu budhu rajanan vahanse obe vahansete magi namaskaraya viva sadu 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 subhatipanno bhagavato savaka sangho ujjupatipanno bhagavato savaka sangho ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චතුතානි ගෞරවනීය මහා සංඝරත්නින් අවසරයි දසසිල් මෑණියන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වන්ත පින්නතුනි ශාන්තිනායක තථාගත සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ඒ වස්වසන්ද කියලා ශික්ෂාපදයක් පනවලා තියෙනවා ඒ ශික්ෂාපදය අනුව අගෝස්තු මාසේ අපට ප්‍රියන්ත ජයරත්න මහත්මයා ඇතුළු ගෙනුණු මහතුරු ආදී කොට වස් ආරාධනාවක් කළා ඒ කාලයේ තුල මහා සංඝරත්නයට හැකි ප්‍රමණයෙන් උදව් කළා උපකාර කළා. අතවසෙම ස්වාමීන් වහන්සේලා දොස්තරවරු ළඟට එක්ක ගිහිල්ලා බෙහෙත් තෙහෙත් කරවලා දානමානාදී පින්කම් වලින් අඩුවක් පාඩුවක් නැතුව උදව් උපකාර අප්‍රමාණ කළා. එහෙම කරලා තුන් මාසෙ ගත වෙලා ඒ වගේම ගදා පසළොස්වක පොහොය දවසේ මහා සංඝරත්නය මහා පවාරණයෙන් පවාරණය කළා ඒ සඳහා පින්කම නැත්තං අවසානේ
ඒ අයට සතුට විය යුතු කළ යුතු එවගේ මහත්ඵල මහානිසංස ගෙන දෙන මහා පිංකමක් කරගන්න ආරම්භ කරන අවස්ථාව තමයි දැන් මේ අවස්ථාව. ඒ නිසා විශේෂයෙන් අතවසේම අපේ සීල භවනා සමිතියේ ගරු සභාපති ගරු ලේකම් ඒ උපසභාපති මහත්තුරු මහත්මියලා ඒ වගේම බොහොම ඌමනාවෙන් මේ පින්කමට සහභාගී වෙනවා. ඒ වගේම මේ දින ගන්නත් තිස්සේ එතුමාලා පැමිණිලා සාකච්ඡා අඩුපාඩු සම්පූර්ණ කරා. ඉතින් ඒ නිසාම පසුගිය දවස්වල ඇති වුණා වූ කරදර බාධක තිබුණත් නමුත් මේ ස්ථානයේ මේ වාගේ පින්කමක් කරගන්න ලැබීම ගැන අපි ඉතා සතුටු වෙනවා. ඒ නිසා දැන් මේ අවස්ථාවේදී ඒ වගේම ධර්ම දේශනාව සඳහා හෙට දවසේ තමයි මේ මහා පින්කම තියෙන්නේ. ඒ මූලික ආරම්භයේ වශයෙන් පහන් දැල්වල ගිලම්පස තැම්පත් කරලා පූජනීය ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විසරද විනය විසරද අභිධර්මාචාර්ය කථිකාචාර්ය ඕපාත සමිත විහාරි ස්වාමීන් වහන්සේ වැඩම කර තියෙන. ඒ නිසා මේ ආයත බොහොම ධර්මලාභයක් ලැබුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ස්ථානයේ ඉඳගෙන පසුගිය දවස්වල දින 24ක භාවනාවකට යෙදුණ එවගේ මෑණියන් වහන්සේලා තවත් මෑණිවරු එවගේම මේ ස්ථානෙට පැමිණිලා තියෙනවා. එක්කලාම කොළඹ ප්‍රදේශයෙන් ආදී අම්මලා තාත්තලා මේ පින්කමට මාගේ මව්පිය දෙපළත් එක්කලා බොහෝ පින්කම් රාශියක් කර ගැනීමට යෙදිලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු දැන් මේ අවස්ථාවේ පවත්වන ධර්ම දේශනාවත් එවගේම ගෙට දවසේ හීලි දානය දවල් දානය සංඝ සතු මහා දානය සහ එවගේම වස් අවසාන පින්කම කියන මේ සියලු පින්කම් හෙට දවසේ කරගන්න ලැබෙන. ඒ නිසාගේ සෑම පින්කමක්ම කරගෙන පූජනීය සමිත ස්වාමින් වහන්සේ මෙහි වැඩගින්නාවු අක්මීමන අපේ විදුර සංජීව ස්වාමින් වහන්සේ ආදී කොට මහ සංඝරුවනටත් දසසිල් මෑණියන් වහන්සේලාටත් මේට සම්බන්ධ වූ අතිහිත දුන්නා වූ සාදුකයා පින් අනුමෝ සැමටත් ප්‍රසන්න ජයරත්න මහත්මයාය නෝන මහත්තුරු ආදී කොට සැම දෙනාටමත් මේ කුසල බලයෙන් අමා මහ නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදුනාදයක් පවත්වන්න. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහියට නංවාගෙන තිසරණය සහිත පංචශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Tisarana gamanaṃ sampunnaṃ. Pānātipātā virmani sikkhāpadaṃ samādhiyāmi. Adinnādānā virmani sikkhāpadaṃ samādhiyāmi. Kāmīsu micchācārā virmani sikkhāpadaṃ samādhiyāmi. Musāvādā virmani sikkhāpadaṃ samādhiyāmi. Surāmīraya majjepamā daṭṭānā virmani sikkhāpadaṃ samādhiyāmi. Tisaraneṇa saddhiṃ pañca sīlaṃ dhammaṃ sādukaṃ surakkitaṃ katvā appamādena sampādhi tambhaṃ. Sulu velāvak loka sattvayā veta mecchita paturuvala මේ උතුම් පින මහත්ඵල මහත්තානි සංසදායක කුසලයක් බවට පත් කරගනිමු. කවුරුත් නෙද්දක පියාගෙන සද්දනගා මෙහෙම කියන්න. බුදු ගුණ අනන්තයි. සදහම් ගුණ අනන්තයි. Maha Sangha Guna Anantai. Maupiya Guna Anantai. Ananta Budhu Guna Balayinda. අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහ සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහ බෝසත් ගුණ බලයෙන්ද අනන්ත ආරිය දිවියම් බ්‍රහ්ම ගුණ බලයෙන්ද මා විසින් රැස් කලාව අනන්ත කුසල බලයෙන්ද මම වෛර නොවෙමි මම තරහ නොවෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මාමින්ම
මාගේ මව්පිය ගුරුතුමෝද වැඩිහිටියෝද දුදරෝද අසල්වැසියෝද නෑදෑහිත මිතුරෝද සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නැත්තු වෙත්වා තරහා නැත්තු වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා බියව දුරු නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් සිත් නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතාපි රුචිරං පුප්පං වන්නවන්තං අගන්දකං ඒවං සුභාවිතාවාචා අපලා හෝති අකුම්බතු යතාපි රුචිරං පුප්පං වන්නවන්තං
සගන්ධකං එවං සුභාවිතා හෝති සකුම්බතෝති. අතිගරු පූජනීය වන්දනීය ගුරුදේවෝත්තම අවසරයි නම කියන්නට නවගමුවේ සුගුණසාර මහා සාමිපාදයන් වහන්සේගෙන් අවසර සමාව, එවැගේම පින්වත් මෑණියන් වහන්ස වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වතුනි, ගාල්ල සහන භාවනා මධ්‍යස්ථානයේ කඨින මහා පින්කම වෙනුවෙන් පවත්වනු ලබන ධර්ම දේශනාවයි මේ විදිහට මේ පවත්වනු ලබන්නේ. මේ උතුම් පින්කම බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වය දරමින් කටයුතු කරන්නේ එම් ප්‍රසන්න ජයරත්න මහතා, ලක්දිනී ප්‍රනාන්දු මහත්මිය, සෙතුමි ලෙහන්සා දුව, චිදත් සේවිත පුතා ඇතුළු සහෝදර සහෝදරියන් විසින් තමයි මේ උතුම් පින්කම බොහෝම උවමනාවෙන් බොහෝම සද්ධාවෙන් යුක්තව සිද්ධ කරගනු ලබන්නේ. පින්කමේ වටිනාකම හොඳට තේරුම් අරගෙන මේ පින්කම බොහෝම උවමනාවෙන් ලොකු වෙහෙසක් දරලා ලොකු කැපවීමක් කරලා සංවිධානය කරගන්නට යෙදුනා. අපි ඒ කාරණේ මනාකොට දුටුවා. අතිපූජනීය නවගමුවේ සුගුණසාරාබිදාන මහා සාමිපාදයන් වහන්සේ ඇතුළු තව සාමින් වහන්සේ නමක් වස් හිටවල වස් ආරාධනා කරලා ඇසලපුර පසළොස්වක පොහොය දවසට උන්වහන්සේලාට, ඒ වගේම එදා ඉඳන් මේ පින්කම දක්වාම ශක්ති පමණින් කළ යුතු සියලු උපස්ථානයන් සිද්ධ කරමින් මේ උතුම් පින්කම කරගන්න වාසනාව උදා කර ගැනීම කියන එක ගැන හිතලා නැවත නැවත සතුටට සන්තෝෂයට පත් වෙන්නට ඕන. මේ පින්වතුන් ඊට අමතරව කී දෙනෙක් පරිවාර වශයෙන් මේ පින්කමට සම්බන්ධ වෙන්නේ නැද්ද? කරදර බාධක කම්කටොළු අභිබවාගෙන ලෝකේ කෙනෙක් පින්කම් කරනවද ඒකාන්තයෙන්ම ඉමහත් සැනසිල්ල පිණිස පවතිනෝ. තථාගත බුදුපියාණන් වහන්සේ වදාළ බුදුබණ පදයක් මේ ගෙවෙන පුංචි වෙලාවේදී ශ්‍රවණය කරගන්නයි මේ හැම දෙනාම මේ වැඳ වැටීගෙන කටයුතු කරන්නේ. ඉතින් ධර්ම ශ්‍රවණමය පින කල්ප ලක්ෂ ගණන් හිතසුව පිණිස පවතිනවා. බුදුබණ පදයක් සිහියෙන් ඇහිමේ පින අපේ ජීවිතයට කල්ප නමයක් යනකම්ම ලැබෙනවා කියලා කියන සංසාර ගමන සුවපත් වෙන්න, නිවන් අවබෝධ කරගන්න ඒ පින උපකාර වෙනවා. ඉතින් අපිට බණ අහන්න කියන්නේ අට්ටි කත්වා ධම්මං සුනාති කියලා එහෙම හොඳට හිතලා බලලා, ඒ කියන්නේ මට මේ අහන්න ලැබෙන බුදුබණ පද මේ ලෝකේ කොයි තරම් වචන තිබුණත් ඒ මාගේ බුදු පියාගේ වචනය තරම් සුන්දර වචනයක් තවත් ඇත්තේ නැහැ. අපේ මේ කෙලෙස් ගිනි නිවා ගන්නට තියෙන එකම මඟ සාමීනි බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයයි.
අපි මේ 11 මහා ගින්නකින් නිතර පිච්චීගෙන ඇවිලීගෙන යන ගමනේදී භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ධර්මය ලැබිලා මදක්කෝ අස්වැසිල්ලක් ලබාගෙන පරම සැනසෙල්ල ලබන්න අපට භාග්‍යයද උදා කර ගනිමින් කටයුතු කරන්න අවස්ථාව යෙදිලා තියෙනවා. ඒ නිසා හැමෝම ඒ ගැන හිතන්න ඕන සාමීනි ඔබ වහන්සේ නොවන්නට අපි කෙසේ නම් මේ උතුම් දහම තේරුම් ගන්නද? එතකොට අපි කනවැල අල්ලගෙන යනවා වගේ පින්වතුනි මිරිඟුවක් පස්සේ දුවනවා අපි හිතන් ඉන්නේ අපි ගේ දොර හදාගත්තොත් හරි ආවාහ විවාහ වුණොත් හරි උගත්කම ඇති කරගත්තොත් ඉතා ඉහළ රැකියාවන් කළහොත් දරුවෝ හැදුවොත් දරුවන්ට උගන්නල යුතුකම් ඉටුකොළොත් මේ ටික තමයි අපේ ජීවිතය කියලා. ඒක නෙමේ ජීවිතේ. අපි මැරෙනකොට පින්වතුනි ඒ ඔක්කොම කොච්චර අමාරුවෙන් ගොඩනගා ගත්තත් ඒ සියල්ල මොහොතින් අවසන් කරලා අපට දාල යන්න සිද්ධ වෙනවා. අන්න එදාට තමන්ට කියලා කිම් හිතස්ස සකං හෝති කිංච ආදාය ගච්ඡති. මොනවද තමන්ට කියලා යමක් තියෙන්නේ? මොනවද තමන් අරගෙන යන්නේ? කිංචස්ස අනුගං හෝති ඡායාවාන පායිනි. තමන්ගේ පසුපසේන සෙවණැල්ලමින් ගමන් කරන්නේ එදාට මොනවද? උභෝ පුඤ්ඤංච පාපංච යම් මච්චෝ කුරුතේයිද. පින් පව් දෙක තමයි මේ මිනිස්සුන්ට අරගෙන යන්න තියෙන්නේ එදාට. තම් හිතස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති. ඒක තමයි අරගෙන යන්න තියෙන්නේ. ඒක තමයි තමන්ගේ කියලා දෙයක් තියෙන වෙන මුකුත් නැහැ. පින්තුනේ අන්න එදාට අපට සැනසෙල්ලක් ලැබෙන්නේ පව් කළා තිබුණොත්. ඒ නිසා තස්මා කරෙය්‍ය කල්යාණං නිච්චයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනං. ඒ නිසා යහපත් වූ කුසල ධර්මයන්ම පරලොවට පිහිට වෙන පින්ම අපි කළ යුතුයි කියන එක තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වතුනි බලන්න සමහර වෙලාවට අපේ ජීවිතේ මේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක කන කැස්බෑවා කියන සතා වියසිදුරෙන් අහස දෙස බලනවා වාගේ කියලානේ කියන්නේ. ඒ තරම් අමාරු වැඩක් ලේසි නෑ. ඒ කියන්නේ පින්වතුනි මහා සාගර පත්ලේ ඉන්නවා මේ එක ඇහැක් තියෙන කැස්බෑ වර්ගයක්. එක ඇහැක් ඇති මිනිසාට කියන්නේ කොහොමද කියන්නේ? කණා කියලානේ. ඇස් දෙකම නැත්නම් අන්ධයා කියනවා. ඒ වාගේ පින්වතුනි මේ එක ඇහැක් තියෙන සත්වයා කැස්බෑ වර්ගයක් මහා මුහුද පත්ලේ ඉන්නේ ගැඹුරු මුහුද ඉන්නේ. මේ සතා දීර්ඝායුෂ්ක සත්ත්වේ. වස්ස සතස්ස අච්චේන සකින් උම්මුංජේ. අවුරුදු 100කට වතාවක් එක වතාවයි පින්වතුනි උඩට එන්නේ. බලන්න අවුරුදු 100කට එක වතාවක් උඩට එනවා. ඇවිල්ලිවිල්ලි ඒ කාලයක් දෙනවා. ඒ කාලේ උඩට ඇවිල්ලා මේ සතා මොකද කරන්නේ? අර තනි ඇහැනේ තින්නේ. ඒ ඇහින් අහස දෙස බලලා ආපහු යනෝ පහළට. පින්වතුනි අර වියදඬු කෑලි දෙකක් මහා සාගරයට ගහගෙන ඇවිල්ලා තියෙනවා. මහා සාගරේ ගාව කුඹුරු නැහෙනේ. මේක තියෙන්නේ ඕනේ. එතකොට ඔය ඇලක් ළඟ තියෙන කුඹුරක සීසානකොට වියසිදුර ළඟින් මේ වියදඬ දෙකට කැඩෙනවා. ගොවියා මොකද කරන්නේ? අර කුඹුර අයිනේ දාලා තිනකොට
ඒ ඇල දෙගොඩ තලා ගලාගෙන ගිහිල්ලා මේ වියදඬු කෑලි දෙක දොලකට වැටෙනවා. ඇලෙන් දොලට වැටෙනවා. දොලින් ගඟට වැටෙනවා. ගඟින් පින්වතුනි ගහගෙන ඇවිල්ලා පින්වතුනි මහා සාගරයට වැටෙනවා. මහා සාගරයට වැටුණු මේ වියදඬු කෑලි දෙක පුරත්තිමතෝ වාතෝ පච්චිමේන සංහරෙය්‍ය. පච්චිමතෝ වාතෝ උත්තරේන සංහරෙය්‍ය. උතුරෙන් නැගෙනහිරෙන් බස්නාහිරට, බස්නාහිරෙන් නැගෙනහිරට දක්වන ඒ වගේම උතුර මේ ආදී වශයෙන් සිව් දිසාවට මේක ගමන් කරනවා. උලඟට රැල්ලට පාවිවි තිනකොට මේක එකතු වුණාය කියලා හිතන්න කිව්වා. මේ වියදඬු කෑලි දෙක අර විය සිදුර හිටින විදියට මේක එකතු වෙනෝ වෙන්න පුළුවන්. එකතු වුණයි කියලා හිතන්න කිව්වා. මේ කන කැස් බෑවා කියන සතත් උඩට ඇවිල්ලා අහස දෙස බලනකොට අර එකතු වෙච්ච වියදඬු කෑලි දෙක තුලින් විය සිදුර හැදිලා තියෙන්නත් ඕන. ඒ වෙලාවට මොහොත කියන්නේ හෙලවෙන ඕනේ නිතරම. එතකොට මේ වියදඬු කෑල්ල මොහොතකට සිදුර තියෙන විදිහට එකතු වෙලා තියෙන්නත් ඕන. සංකින් මඤ්ඤත බික්කවේ. මහණෙනි නුඹලා මොකද්ද මේ ගැන හිතන්නේ? නෝ හේතම් බන්තේ ස්වාමීනි, මේක කවදාවත් වෙන දෙයක් නෙවෙයි කිව්වා. හැබැයි වියදඬු කෑලි දෙකකුත් තියෙනවා නම්, කන ගැස් බෑවා කියන සතෙකුත් ඉන්නවා නම්, මේක කවදා හරි වෙන්න බැරි කමකුත් නෑ ලෝකේ. වෙන්න පුළුවන්, වෙන්නෙම නැති දෙයක් නෙමෙයි, කවදා හරි වෙන්න පුළුවන්. තතෝච දුර්ලභ තරාහම් බික්කවේ manussත්තං වදාමි. මහණෙනි, ඊට වඩා අමාරුයි මේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක. එච්චර අමාරු වැඩක් කියන්නේ. එතකොට මෙතරම් මිනිස්සුව ඉන්නේ කොහොමද කියලා හිතෙන්න ඕන. පින්වතුනි, දැන් ගත්තාම ඔන්න ඊයේ රාත්‍රී කාලේ උදාහරණයක් වශයෙන් මේ රාත්‍රී නිදා ගන්නකොටම පින්වතුන් පිරිතු කියලා බුදු ගුණත් වඩලා අපි හිතමුකෝ නිදාගත්තයි කියලා. හැබැයි නිින්ද ගියේ Tamanට තියෙන මොනවා හරි ඉඩමක් මතක් වෙලා, දරුව මතක් වෙලා ඒක කරගන්න ලොකු ආසාවකින් සිතුවිලි ගොඩනගා නගා ඉඩමක් ගැන මතක් වෙවි. අඩු වශයෙන් මොනවා හරි ඒක වගාවක් දාගන්න, ඒක විකුණ ගන්න, මොකක් හරි එකෝ එහෙම නැත්නම් දරුවෙක් ගැන ආසාවෙන් මේක කොහොම හරි කරගන්න ඕන ආදී වශයෙන් පින්වතුනි හිතුවිලි ගොඩ නගනගා ඉන්නකොට දැන් ඊට කලින් පිරිතු කිව්වා. ඊට කලින් සමහරට බුදු ගුණත් වැඩුවා. මෙයාට නිින්ද ගියේ වුණාට අන්න අර සිත ඇතිව. ඊට පස්සේ මොකද වෙන්නේ? රාත්‍රී වැඩි වෙලාවක් ගියේ නැති වෙන්න පුළුවන්. පැය ගානකින් වෙන්න පුළුවන්. මෙයාට අවදි වුණේ නැහැ. ඒ නිින්දෙදීම හුස්ම ටික ගිහිල්ලා. මෙයාට අවදි වෙන්නේ නැහැ. නිින්දෙදීම හුස්ම ටික ගිහිල්ලා. උදාහරණයක් මේ කියන්නේ. එතකොට මෙයා ගිහිල්ලා කොහේද උපදින්නේ? ඊට කලින් පිරිත් කිව්වයි කියලා, ඊට කලින් බුදු ගුණ වැඩුවයි කියලා හරියන්නේ නැහැ. අර මිය යන වෙලාවට නින්ද යන්න ඉස්සර වෙලා පින්වතුනි අවසානයේ නින්දට වැටින්න ඉස්සර වෙලා ඇතිවෙච්ච සිතට අනුව තමයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ. එතකොට බලන්න පින්වතුනි අර විය සිදුරෙන් අහස දෙස බලනවා වගේ කොච්චර අමාරු වැඩක්ද. කුසල් සිතකින් නින්ද යනවයි කියන්නේ බොහොම කලාතුරකින් සිද්ධ වෙන එකක්. ඒ වගේ හිතන්න ජීවිතේ කවදා හරි මැරෙනකොට ඔය සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ අවසාන මොහොත කියන එක පින්වතුනි මොන වගේ තත්ත්වයකින් ක්ෂණයකින් මැරුණත්
ඇහැ කන නාසය දිව ශරීරය කියන මේව ඔක්කොම වැඩ කළේ නැති වුණත් මරණයට පත් වෙන්නේ වුණාට පින්වතුනි විනාඩි 15-16ක්වත් කෙනෙකු මැරෙන්න යන ටයිම් එක සාමාන්‍ය කාලය. ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා ශනිකවම ශරීරය නිරුද්ධ වුණත් හිත තාම වැඩ කරන්න පුළුවන්. පින්වතුනි ඒ වෙලාවේ පාලනයෙන් තොරයි හිත. දැන් අපිට දැන් මේ පින්වතුන් ගත්තාම මොනවා හරි ප්‍රශ්නයක් වෙනවා. කෙනෙකුට ප්‍රශ්නයක් වෙනවා මහ ලොකු ප්‍රශ්නයක්. දරුවෙක්ගේ ප්‍රශ්නයක් කියමුකෝ. මිය ගිහිල්ලා හරි එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්නයක් කියමුකෝ දරා ගන්න බෑ. අඬනොද අඬනකොට පින්වතුනි දැන් මෙතන ඇවිල්ලා ඔහම අඬනකොට ඔය පොඩි දරු පැටියෙක් ඇවිල්ලා තමන්ගෙම කෙනෙක් හරි ඥවෙන ඥාති කෙනෙක් ගාරි ඇවිල්ලා ඉවරලා යා මොකක් හරි විහිළුවක් කරලා ඉවර වෙලා පින්වතුනි මෙතන ඉන්නකොට එයාටත් හිත යනෝ දැන් අර ශෝකය කියන එක පොඩ්ඩක් වෙනස් වෙනෝ අර දැකීම නිසා සමහර වෙලාවට එයා සමහර වෙලාවට සින්දුවක් කිව්වොත් විහිළුවක් කළොත් සමහරට hina යන්නත් පුළුවන් අර ආඬ ආඬා ඉන්න වෙලාවෙම ආපහු hinaවට වැටෙන්නත් පුළුවන් එතකොට ළමයි හිමිහි දඟලනකොට ආහා පුතේ වැටෙයි කියලා ආදි වශයෙන් ඔහොම කතා කරන්නත් පුළුවන් අර මනස මාරු වෙනවා ඒ දෙයට මාරු වෙනවා ඒ මොකද ඇහැ තිබිච්ච හින්දා කන නාසය දිව ශාරීරිය තිබිච්ච හින්දා වැඩ කරන හින්දා හැබැයි පින්වතුනි ඇහැ පේන්නේ නැති තත්ත්වයක් ආවොත් ඒ කියන්නේ ඇහැ පේන්නේ නැති කියන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මොකක් හරි මරණයට පත් වෙන්න ඔන්න මෙන්න වයසට ගිහිල්ලුණත් වේවා පින්වතුනි ඇහැ පේන්නේ නැති කන ඇහෙන්නේ නැති තත්ත්වයක් ඇඟේ වෛද්‍යවරිය කියන්නේ ඇඟට තට්ටු කළත් ශාරීරිය වැඩ කරන්නේ නැහැ ඒ තත්ත්වෙට දැනෙන්නේ නැති තත්ත්වයට පත් වෙනෝනේ ඒ පත් වෙච්ච වෙලාවක පින්වතුනි හිත මොන වගේ තත්ත්වයක් උදා වෙයිද හිත පාලණයෙන් තොරයි අපිට මේ වෙලාවේ නම් හිත කියන එක මොන දෙයක් ආවට ටිකක් වෙනස් කරගන්න පුළුවන් එක එක්කෙනා දැකලා බලලා හඬ අහලා යම් යම් ආහාර පානවල රස විඳලා පින්වතුනි වෙනස් කරගන්න පුළුවන් ඒ වුණාට අර වගේ වෙලාවට එහෙමනම් හදන්න හම්බෙන්නේ නැහැ ඒ වෙලාවට එන්නේ කරපු කියපු දේවල් ඔහේ ගලාගෙන එනවා දැන් නරක දෙයක් ආවොත් ඒ නරක දේ ආ මේක හොඳ නැහැ හිතන්න මේක නරක දෙයක් කියලා එහෙම පාලනේ අපට ඕන විදියට හිතන්න පුළුවන් කමක් නැහැ ඒ කොහොමද වෙන්නේ රාත්‍රි හීනයක් දකිනවා දැන් මේ හීනය දකින්නේ මොකක් හරි අලියෙක් කෙලවගෙන එනෝ වගේ එහෙම නැත්නම් වෙනත් භයානක සිද්ධියක් දකිනවා පින්මුතුනි කොයි තරම් ලොකු මිනිස්සෙක් වුණත් සමහර වෙලාවට හීනි කියලා නෑ සමහර මිනිස්සු කෑ ගහන්නේ නැද්ද සමහර මිනිස්සු බය වෙන්නේ නැද්ද එතකොට මෙයාට තිබුණනේ හිතින් හිතන්න ආ මේක හීනයක් බය වෙන්න දෙයක් නෑනේ කියලා නිකන් එහෙනම් හදාගන්න ක්‍රමයක් තිබුණනේ ඇයි බැරි වුනේ මානසික පාලනයක් තමන්ට නැති නිසා තමන්ට ඒක හිතලා හදාගන්න බැරි හින්දා අන්න ඒ වගේ තමයි මරණාසන්න මොහොත කියන්නේ ඉතින් සමහර වෙලාවට පින්වතුනි කවුරු හරි දැන් මෙයා බය වෙලා කවුරු හරි මෙයාට කෑ ගැහෙන්නත් පුළුවන් තට්ටුවක් දාලා කතා කරන මොකද කෑ ගහන්නේ කියලා එතකොට ඔන්න අවදි වෙනවා
Itu kuda tamai terini ayo mandek ke hini ani gila. Ewa gi wedak tamai pingutuni mie yana wilaut bayana kai. Megata wengki ani. Yata pi rucirang pupang wanne wantang agandekang. Ewang subhavita waca apalahoti akubbato. Me loki tiyenawa me suwanda mal warga. Me suwanda mal warga tibunata me me ekena me priyamanapa mal warga tiyenawa. Me priyamanapa mal tibunata suwanda naha samahara ewa. Ganda gahana maluth tiyenawa hari lassanai unata. Dan me ganda gahana mal tiyenawa habai su me itama lassanai. Me pingutung gena wadu gena e lassana ta tibunat ganda gahana wanang ganna yam mal warga tiyenawa suwandai ekena warnin yuktai warnin uccuttai ehenam e mal itama lassanai nang aniwaryenma ganno wanna wantang sagandaka suwandin yuktai ilangkata tamai warnayen yuktai evang subhavita vacha sapala hoti sakupato durgandaya hamana mal wage tamai samahara kenik me suwanda tiyena ekeni me lassana visituru budubana pada ehuwata Pingmatuni suwanda neti ganda gahana malak wage samahara minissu innawa. E dharmaya menihi karanne nathnam kisi prayojanayak naha. Pay 24ema samahara minissu bauddha nalikawa dala wenath nalikawak dala pingmatuni bana ahana. Me bana ahana kota pingmatuni menihi kota Cera bana ehuat e darmi hitere pamunua gani net nang e ka apela hoti preti palea keti net akubeto kisi kria waliak e ing lebene preti palea keti net yang kisi kini bana ahana ma darmi minihi kera na ma nang sapela hoti sakubeto e ka itama preti pala sahitai Weda sahitai, aniwari mahat yaha petak sidde weno. Pingutun mi gatav desana kele kaurung arabeade chatte pani kiene upaseke mahatya ge katawak nimiti keregene. Chatte Chattapani kiyala upasaka mahattayek hitiya. Chattapani kiyanne kumak hindada? Ate kudayak daragena nithara sarisarana nisa chattapani kiyana me nama labano. Dan api kudayak ganne wahina welawata ne. Samahara vessata tamai kude hoyanne. Namuth samahara minissu inno kude athimai. Nadda? Ehema minissu inno. Embadu ayata kiyanna puluwan chattapani kiyala. Samahara minissu inno heraya. Dan api heramitiyak ganna unoth serayatiyak ganna unoth Eko pada badya tino neko waisete yando samahara minissu inno mukuth naha ate sara yatiye nithara tino eyata kiyanna one nam mokadda yatti pani kiyala e wage pinwathuni me kude atin daran inna upasaka tanata namak tabuwa minissu chattapani kiyala me chattapani upasaka Mahatya hemadama wage yanawa Dewuram maha vihari te bana ahanna
bana ahala pengutuni e dharme matake randawage nævilla kiyala denawa. Dan godak hariya bana ahuwata anunta kiyala dena gatiya adui. Samanyen eka api kala yuttuma de me loke kiyanna ona de. Samanyen edinida jeevithaye gewenakota samahara minissunta katha karanna dewal nae. Katha karanna dewal nathi hinda mokada ka eya edala ganno kaage hari agunayak vivechane karanna. Arayai mehemailu meya mehemailu pingmatuni kenikuta rajya mathi emathi kenikuta hari monawa hari manussekuta hitawathekuta ahitawathekuta kaata unath pingmatuni keniku manusse pahat karala katha karanawa nan mona vairakkarayek unath kavadawath eka nokala yutumai me jeevithaye meke prathipale labenu eka aniwaryayi කෙනෙකුට චෝදනා නිකරුණේ සිද්ධ කරනවා නම් පින්වතුනි ඒ කෙනාට වේදනම් පරුසංජාතින් ශරීරස්ස ච වේදනම් දරුණු වේදනාවකට මුහුණ දෙන්න වෙනවා කියනවා අත්පා කැඩී යෑමකටපත් වෙනවා කියලා කියනවා ගරුකම් වාපි ආබාධං පිළිකාදී දරුණු රෝගයකට මුහුණ දෙන්න වෙනවා කියලා කියනවා දැන් සාමාන්‍යයෙන් එහෙම ජීවිතේ ගොඩාක් දකින්න ලැබෙනවා මේ මිනිස්සු loku-loku rogyan ta muhuna denno kali godak pingutuni anungge veradimai anungge opadupamai anung vivechane karano metenin ahala etana kiyano etenin ahala metana kiyano ehema gati pavatun athi minissunta pingutuni lesiyen sugatiyak labanawa kiyeneka bohoma amaru weda Enisa ikutu na da pasi kawuru hari kia na manang anunggi upadu peak honda deak kamak ne anisa du kila numudang men ne hebei una da mata ketiagan ani oya to kada kian na tini wena kian na kata karan na deak ned de kia la riju ahan na purdu wen ne ke anungge weradi kiyala tamange manasa kunu karagannawa nan eka loku aparadaya chattapani upasaka tana hemadama dharmaya igena gena ewilla taman ekka katha karana hemadenata kiyala deno mehema karagena yano metuma anagami marga palaya labapu kenek gaththama Anagami kiyala kiyanne mona wage tattayakda kiyanna balanna pinwathuni ape hite tiyena gati pavathum pahak adu karagena vinasha karagena nawatha noopadina tattayata pat karagena hitiyama apata labena prathipalaya anagami kiyanne ekai නැතුව නිකම් මේ අහසින් යන තත්වයක්වත් එහෙම කන් නෙමෙයි අනාගාමී කියලා කියන්නේ අපේ තියෙන ගති පැවතුම් ටිකක් අඩු කර ගන්නකොට පහක් සංයෝජන පහක් මේ කියන්නේ සෝවාන් වෙනකොට තුනක් නැති වෙනවා සකදාගාමී වෙනකොට ටිකක් තව දෙකක් තුනී වෙලා අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන්ම නැති වෙනවා මොනවද සක්කාය දිට්ඨිය Vichikicchava, Silabbata Paramasa, Kamaraga Patika. Me kiyana paha sampurnenma nathi kalata passe e utumata kiyana anagami kiyana tattwekata inne. Anagami kiyala kiyanne theruma tamai nawatha enne naha diviya loka hayewat manussa lokewat satara apayewat uppattiya labannata enne නෑ ඉහෙළම සුද්ධාවාස බඹතලයේ උපදින්න සුදුසුකම් ලබාගෙන ඉන්න කෙනෙක් එක යනාගාමි කියන්නේ මේ උපාසක මහත්ය දවසක් උදේ පාන්දර ගිහිල්ලා විහාරයට ගිහින් උදේ කාලේ බණ අහමින් ඉන්නකොට
එදා වැඩිය පිරිස හිටියේ නැහැ බුදුරජාණන් වහන්සේත් එක්ක හොඳට කතා බහ කරලා බණ අහමින් ඉන්නකොට කොසල් මහ රජතුමා ආවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න චත්තපාණි උපාසක මහත්තය හිතනවා ඔන්න රජ්ජුරු වෙනෝ දැන් මම නැගිටිනවද දැන් රජ්ජුරු වෙනකොට මම නැගිටිනවද දැන් මේ පින්වතුන් මොකද කරන්නේ මෙතෙන්ට එනෝ රාජ්‍ය මැති ඇමති කෙනෙක් කවුරු හරි මේ බණ කියන තැනට මේ පින්වතුන් මොකද කරන්නේ අනික නැගිටිනවද ඈ ගුරුවරයෙක් හරි එනෝ නැගිටිනවද ඈ ඒ නැගිට්ටොත් වෙන්නේ මොකද මේ ලෝකේ ලොකුම අගෞරවය කරපු කෙනෙක් බවට පත් වෙනවා මොකද්ද මේ ලෝකේ අග්‍ර වූ ධර්මයට ලොකු අගෞරවයක් කරපු කෙනෙක් බවට පත් වෙනවා සාමින් වහන්සේ නමක් ගාව කතා කරගෙන ඉන්නකොට මෙන්න කවුරු ආවත් නැගිටින්නේ නැහැ ඒ වාගේ ගෞරවය ඒ තැනට දෙන්න ඕන තැනට සුදුසු නොවන චත්තපාණි උපාසක මහත්තයා හිතනවා රජ්ජුරුවණන් හිතයි මම නැගිටින්නේ නැති වුණාම ගෞරව කළේ නැති වුණාම අනිවාර්යයෙන්ම මා ගැන තරහක් ඇති කර ගනීවි රජ්ජුරුවන් තරහ ගත්තා නොගත්තත් මට ප්‍රශ්නයක් නැත මම අග්‍ර රාජයන් වහන්සේ ළඟ තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා මම නැගිටින්නේ නැත කියලා එහෙම හිත රජුරුවන්ගේ හිත නරක් වුණා. හිතුව විද්‍ය හරි. හිත නරක් වෙලා බුදුරජාණන් වහන්සේට වැන්දත් බුදුරජාණන් වහන්සේ දෙස බලමින් කතා කරන්න උවමනා වුණත් තථාගතයන් වහන්සේත් එක්ක කතා කළත් වැඩියෙන් බැලින්නේ කවුරු ගැනද? දැන් මෙතන ඉන්නව නම් තරහකාරී බණ කිව්වත් ආමුදුරු හිටියත් වැඩියෙන් බැලෙන්නේ කයි ගාවද? තරහකාරය ගැන බලනෝ වාගේ පින්වතුනි මේ රජ්ජුරුව දැන් නිතර නිතර බලන්නේ කවුරු ගැනද? චත්තපාණි උපාසක ගැන. මොන රජ්ජුරුවද? කොසල් මහා රජතුමා ගැන මේ රජතුමා බලනවා. ඉතින් මේ රජ්ජුරුවෝගේ රජ්ජුරුවන්ගේ හිත නරක් වෙච්ච විත්‍ය දැනගත්තු තථාගතයන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේ වදාරනවා මහරජ මේ චත්තපාණි උපාසක මහත්තයා පුදුම කෙනෙක්. දැන් ඔන්න ගුණ වර්ණාවක්. දැන් මේ තරහෙන් බලන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගුණය වර්ණනා කරනවා මෙහෙම. මේ උපාසක තැන ස්ථානය අස්ථානය දන්න කෙනෙක්. ඒ කියන්නේ තැන නොතන දන්න කෙනෙක්ය. අනාගාමී කියලා කිව්වේ නෑ. ඒ කියන්නේ තැන නොතන දන්නවා. ඒ කියන්නේ එතන හැසිරෙන්න ඕන විදිය දන්නවා. සමහර අය දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ගත්තාම සමහර මිනිස්සුන්ට පාර යනකොට මිනිස්සු හම්බ වෙනවා. ගේවල් දොරවල් දකින්න ලැබෙනවා. එක එක ගස් වර්ග දකින්න ලැබෙනවා. කිසි වෙනසක් නැහැ. හැබැයි පින්වතුනි මේ පින්වතුන් කැමැතිම නළුවෙක් නිලියක් හම්බ වෙනවා පාරේ. ආ අන්නර යනවා අරයයි කියලා බලන්න නැද්ද ටිකක් එතනම නවතිලා? ඒ වගේ ගතියක් තියෙනවා. විශේෂ කෙනෙක් යනවා දකින්නකොට ඒ වගේ වෙනවා. පින්වතුන් ඒ කරන ගතිය චෛත්‍යයක් බෝධියක් බුදු පිළිම වහන්සේ නමක් සාමින් වහන්සේ නමක් දකින කොටත් ඒ විදිහටම ගව වෙනසක් කියලා විශේෂයක් අර අනේ සාමින් වහන්සේ නමක් එහෙම නැත්නම් අනේ චෛත්‍යයක්
බෝධියක් කියලා අර සාමාන්‍ය අන්න අර අසවලා යනවා වගේ කියලා අර බලන ගතියක් තියෙනේ. එහෙම ගතියක් හිතට එනවද කියලා තමන් ආවර්ජනය කරන්න බලන්න. දැන් බස් එකේ යනකොට සමහර මිනිස්සු නම් චෛත්‍යයක් බෝධියක් දැක්කත් පොඩ්ඩක් ඒ පැත්තට නැමෙන ගතියක් ඉබේ අත ඉසවෙන ගතියක් තියෙනවා. සමහර මිනිස්සු ඒකට කැමතිත් නෑ. ඒ මොකටද ඒ වගේ තැන්වල ඕව පන්සලට ගිහිල්ලා කරන වැඩ කියලා ගතියකුත් තියෙනවා. හැබැයි පින්වතුනි සමහර මිනිස්සු දැක්කා නොදැක්ක වගේ යනවා. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය. එතකොට බලන්න මේ ලෝකෙ පිනකින් තමයි චෛත්‍යයක් බෝධියක් විහාරයක් සාමින් වහන්සේ නමක් මේ මෑණි කෙනෙක් උනා කසාවත පොරවගත්තු පින්වතුනි උත්තමයෝ දකින්න ලැබෙනව නම් පෙර සංසාරේ තමන් රූප දැකීමේ කැමැත්ත මත කරපු මහා පිනක විපාකයක්. චත්තපාණි උපාසක මහත්තයට බුදුරජාණන් වහන්සේ හැරෙන්න නම් ලෝකෙ උතුම් දෙයක් නැහැ. ඒ නිසා රජ්ජුරු වෙනකොට නැගිට්ටේ නැහැ. පින්වතුනි තුනුරුවන්ට ගෞරව කරන ක්‍රම තුනක් තියෙනවා. තන්නින්න, තප්පෝන, තප්පබ්බාර කියලා ඒ ගෞරව තුන හඳුන්වනු ලබනවා. දැන් සාමාන්‍යයෙන් අපි කිව්වේ අන්න අසවලා යනවා කියලා අර නවතිනවා වගේ අන්න චෛත්‍යයක් අන්න බෝධියක් අන්න සාමින් වහන්සේ නමක් කියලා දුටු තැනම පින්වතුනි එතනම හිට ගන්න ගතියක් අර එක තැන හිට ගන්නන ගතියක් එතනම පාවාන් මුදා හැරෙන හිස්වැසුන් ගැලවෙන ගතියක් එතනින් ධම්ම නැමීගෙන යන ගතියක් කෙනෙකුට තියෙනව නම් ඒ කෙනා ඔබ තුළ තියෙනව නම් ඔබ ඉතා ඉහළ දියුණු කෙනෙක් කියලා මතක තියාගන්න. ඉතා හොඳ සද්ධාවන්තය. ඒ කෙනා ඒ ගෞරවය ඇඟට දැනෙන හිතට දැනෙන ගෞරවයකින් ඉන්න කෙනෙක්. ඒ නිසා මතක තියාගන්න. දැක්ක නොදැක්ක වගේ යන ඒ වගේ පුණ්‍ය දර්ශන දැක්ක නොදැක්ක වගේ යන අයට ලැබෙන්නේ නැහැ සංසාර ගමනේදී පින්තුනි තුනුරුවන්ගේ සරණ පිහිටේ බොහෝම ඈත වෙනවා පිට සක්වලවල් වල ගිහිල් උපදින්න වෙනවා මේ තුනුරුවන් පිහිටන මේ මංගල සක්වලක කිට්ටුවකවත් උපදින්න හම්බේ වෙන්නේ නැහැ ඒක නිසා මතක තියාගන්න ඕනේ ඉතින් දැන් ඔන්න චත්තපාණි උපාසක මහත්තයාගේ ගුණ වර්ණනා කළාම රජ්ජුරුවන්ගේ හිත ටිකක් මුරුදු වුණ තරහ නැති වුණා. ඊට පස්සේ රජ්ජුරුවන් නැගිටලා පසුව ගියා. චත්තපාණි උපාසක තැන පසු දවසකදී පින්වතුනි ගෙදර ඉඳන් යම් තැනකට යනකොට රජ ගෙදර ඉදිරිපිට පාරේ කුඩෙත් අරගෙන හිසට හිස්වැසුමත් දාගෙන පාවහන් පැලඳගෙන දැන් යනෝ. යනකොට පින්වතුනි රාජ පුරුෂයෙකුට රජුරුව දැක්ක රජවාසලේ උඩුමහල් තලේ ඉන්නකොට මේ රජගෙදර ඉස්සරහා පාරේ මේ මිනිස්සේ යනෝ. කෙලින්ම දුටු තැන මොකද උනේ? මතක් වුණා. දුටු තැන මතක් වුණා. රජුරුවන්ට දැන් වෛරයක් නැහැ. නමුත් මොහොත් එක කතා කරන්න ඕන කියලා ඒ මතක් වුණේ. ඒ කාරණය. සමහර මිනිස්සුන්ට පින්වතුනි කෙනෙකු දැක්කට පස්සේ තරහකාරයෙක් වේවා. ආ මෙයා මෙහෙමයි කියලා කෙනෙකුට මතක් වෙනවනේ. ඒකට මේ මතක් වෙන ගති පැවැත්මට කියන්නේ මොන වගේ ගතියක් කියලා කියන්න පුළුවන් නම්. ඒ මොකද්ද? ඈ ඒකට තමයි කියන්නේ වෛරය කියලා. ඒක හොඳ නෑ.
සංසාර ගමනටත් යනවා. ඒ කියන්නේ දුටු දෙන මතක් වෙනවා නම් මෙහෙමයි කියලා එක හරි භයානක දෙයක් තරහින් මතක් වෙනවා නා. පින්වතුනි ඔන්න ඔය වෙලාවේදී රජුරුව මොකද කළේ? රජවාසලට ගින්න ගත්තා. එතකොට මේ චත්තපාණි උපාසක මහත්තයා පාවහන් අයින් කරලා හිස්වැසුමත් අයින් කරලා කුඩෙත් පැත්තකින් තියලා වැඳගෙන දේවයන් වහන්සේ කියලා ගිහිල්ලා ළඟට ගිහිල්ලා ගෞරව කරනවා දැන්. එතකොට රජුරු වහනවා ඔබ මම රජ වුණේ අදයි කියලා දෙහිතුවේ අද රජ වෙච්ච බවද ඔබ දන්නේ කියලා ඇහුවා. අදද රජ වුණේ කියලා ඔබ මම අද තමයි රජ වුණේ කියලා ඔබ දන්නේ අදද කියලා ඇහුවා. ඒ වෙලාවේ චත්තපාණි උපාසක මහත්තයා රජුරවන්ට කියනවා නෑ සාමීනි මහරජුරවන් වහන්සේ ඔබ වහන්සේ යම් දවසක මේ රටේ රාජ්‍ය බාරගත්තද එදා ඉඳන් මම ඔබ වහන්සේ රජුරු බව දන්නවා කිව්වා. එහෙනම් එදා බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා ওই ගෞරවය මට කළේ නෑනි. ඒකට හේතුව මොකද කියලා කිව්වා. එතකොට මෙතුමා පිළිතුරක් දෙනෝ දක්ෂ විදියට මහරජුරුවන් වහන්ස තථාගතයන් වහන්සේ කියන්නේ දේවාති දේවයි. බ්‍රහ්මාති බ්‍රහ්මයි. මාර පරාජය කරලා ඒ බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ අග්‍ර රාජයන් කෙනෙක් නැති කල්ලේ ඔබ වහන්සේ වැනි ප්‍රාදේශීය නායකයෙක් කෙනෙකුට මං එතෙන්දි ගෞරව කළා නම් ඒ අග්‍ර රාජයන් වහන්සේට කරන අගෞරවයක් නොවේද කියලා ඇහුවා. ඒකත් එහෙම තමයි කියලා රජ්ජුරුව කියලා රජ්ජුරුව කියනවා ඔබට ගැන එදා බුදුරජාණන් වහන්සේ ලොකු වර්ණනාවක් කළානේ. මේ චත්තපාණි උපාසක තැන ස්ථානස්ථාන දන්නා කෙනෙක් තැන නොතන දන්න කෙනෙක් හොඳ දහම් කතිකේ ධර්මය දන්න කෙනෙක් කියලා හොඳ වර්ණනාවක් කළා. අපි මල්ලිකා දේවිය ඇතුළු 500ක් දේවිවරුන්ට නිතරම ඒ අයගේ මට ලොකු වදයක් තියෙනවා මේ බණ අහන්න යන්න ඕන බණ අහන්න අවස්ථාව දෙන්න කියලා මට වද දෙනවා නිතර. දැන් නිතර වද දෙනවලු. එතකොට මට ලොකු උවමනාවක් තියෙනවා හැමදාම මේ රජවාසලේ පොඩි වෙලාවක් වෙන් කරලා ධර්ම දේශනාවක් පවත්වලා ඒ දේවිවරුන්ට බණ අහන්න හදලා දෙන්න. ඔබ දහම් කතිකයෙක්නි ඔබට බැරි දේ වැඩේ බාර ගන්න කියලා මේ රජ්ජුරුව පින්වතුනි එදා චත්තපාණි උපාසක මහත්තයට කියනවා. චත්තපාණි උපාසක මහත්තයා පින්වතුනි ගත්තු කටනම කියනවා මහරජ්ජුරුවන් වහන්සේ රජගෙදර මේ අන්තක්පුර දේවිවරුන්ට නිතර නිතර ඇවිල්ලා බණ කියනවා කියන එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඒක නිසා නිතර නිතර රජවාසලට යනවයි කියන එක ඒ වගේ කාරණා දේවරුන්ට බණ කියනවා කියන එක ඒක මට ගැළපෙන එකක් නෙමෙයි. ඒක නිසා සාමීනි මේක මේ ගැළපෙන්නේ භික්ෂූන් වහන්සේ නමකටමයි. මම ගිහි කෙනෙක් ඊට වැඩිය. ඒක නිසා සාමීනි ඔබ වහන්සේ ගිහිල්ලා ආරාධනා කරන්න ස්වාමින් වහන්සේ නමකට මේ බාන ඍජු පිළිතුරක්. එහෙම හැමෝටම පිළිතුරු දෙන්න බෑ. රජ කෙනෙක් ඉස්සරහා ඍජු නිර්භයව කතා කිරීමේ හැකියාව මේ ලැබුණි කුමක් හින්දද? අනාගාමී වෙච්ච නිසා. ද්වේෂය ප්‍රහාණය කරපු නිසා. ඒ වෙලාවේ පින්වතුනි චත්තපාණී උපාසක මහත්තයා ඒකත් එහෙමද කියලා කොසල් රජුරු අහලා එදා සවස් කාලේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා තථාගතයන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි රජ මැදුරට නිරන්තරයෙන් වැඩලානේ අනුකම්පාවෙන් මල්ලිකා දේවිය ඇතුළු 500ක් දේවිවරුන්ට ධර්ම දේශනා කරනසේක්වා කියලා
තථාගතයන් වහන්සේ වදාළ මහරජ ලෞතර බුදුවරු කියන්නේ නිතර එක තැනකට වඩින උත්තමයෝ නම් නිවෙය්‍ය. එක තැනකට නිතර වඩින්නේ නැත. ඒ වෙලාවේදී අනේ ස්වාමීනි එහෙනම් භික්ෂූන් වහන්සේ නමක් වඩම්මල දෙන්න ආනන්ද සාමින් වහන්සේට තමයි පැවරුනේ. ආනන්ද සාමින් වහන්සේ දැන් ඉතින් දවස ගානේ වගේ ගිහිල්ලා ධර්ම දේශනා පවත්වනවා. ටික දවසක් යනකොට පින්වතුනි අහනවා තථාගතයන් වහන්සේ කොහොමද ආනන්දය ඔය අන්තක්පුර දේවිවරු එහෙම බණ අහනවද? ඒ අය බණ අහනවද? ඒ වෙලාවේ ආනන්ද සාමින් වහන්සේ කියනවා සාමීනි මල්ලිකා දේවිය ඇතුළු 500ක් දේවිවරු නම් බණ අහනවා. ධර්මය අහන ධර්මයක් පිළිපදින බව පේනවා. ඔබ වහන්සේගේ ඥාති දියණියක් ඉන්නවා වාසබ කත්තියා. ඇය නම් බණ ඇහුවට පිළිපදින පාටක් නම් පේන්නේ නැත. අන්න ඒ වෙලාවේ තමයි පින්වතුනි තථාගතයන් වහන්සේ වදාරනවා යත්තාපි රුචිරං පුප්පං වන්නවන්තං අගන්ධකං ඒවං සුභාවිතා වාචා අපලා හෝති අකුම්බතු වර්ණවන්ත දුගඳ හමන මල් තිබුණට ප්‍රයෝජනීය නැතුව වගේ සුභාසිත වචනය නම් වූ බුදු වදන් තිබුණට ඒ වුණාට මේ ධර්මය මෙනෙහි නොකරනව නම් ඒ කෙනාට කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ මල් ප්‍රයෝජනීයට නොගන්නව වගේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියනවා. යතාපි රුචිරං පුප්පං වන්නවන්තං සගන්ධකං ඒවං සුභාවිතා වාචා සපලා හෝති සකුම්බතු වර්ණවන්ත සුවඳ හමන ඒ මල් වලින් මිනිස්සු ප්‍රයෝජනෙ ගන්න වගේ මේ ධර්මයේ සුභාසිත වචන අහලා ඒ මෙනෙහි කරනකොට මල් වලින් ප්‍රයෝජනය ගන්නව වගේ ඒ ඇත්තා ඒ තැනැත්තා තැනැත්ති ඒ ධර්මයෙන් පිහිට ලැබපු කෙනෙක් ප්‍රතිඵල ලබන කෙනෙක් සඵල කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ වදාළා. පින්වතුනි ධර්මය මෙනෙහි කරනවාය කියලා කියන්නේ මොකද්ද? ජාතක කතා මේ බල හිතන එකද? ඔය කියනවා තවද එක් සමයකී භාග්‍යවත් අරියත් තථාගත සම්මා සම්බුදුරජාණෝ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ එක්තරා භික්ෂුවක් අරබයා මේ ජාතක දේශනාව වදාළසේ. කොහොම කියලා දැන් තියෙනවනේ කතා. ඒකල්ලි බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරන සමයේ කියලා ඔහොම කියනවනේ. ඕව පාඩම් කරගෙන මෙනෙහි කරන එකද? ඒක නෙමෙයි. මේ පාලි පාඨ නොදන්න දේවල් පාඩම් කරලා මෙනෙහි කරන එක නෙමෙයි. මේ කරන්නේ පින්වතුනි ධර්මය මෙනෙහි කරනවයි කියලා කියන්නේ කෙනෙකු අනිත්‍ය දුක්ඛ අනාත්ම හැම දහම් පදයකින්ම පින්වතුනි ඒ තැනට එන එක තමයි මොන බණ පදයක් ගත්තත් අන්තිමේදී නිවනට හරව ගන්න එක තමයි අපි ධර්මයේ මෙනෙහි කරනවාය කියලා කියන්නේ. යෝනිසෝ මානසිකාර්ය කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. යෝනිසෝ මානසිකාර්ය නැත්නම් පින්වතුනි ධර්මයෙන් ප්‍රයෝජනයක් නැත. ඇහැ කියන එක
නිත්‍යකද්ද අනිත්‍යකද්ද ඒ ඇහැ කියන එක පින්වතුනි මොහොතක් ගානේම ඉපදිපෙදි බිඳි බිඳි යනවා ඒ කියන්නේ මේ එක පිළිගන්න කාටවත් ලේසියෙන් බෑ මෙච්චර මේ විදුලි ආලෝකයක් තියෙනවා මෙතන මේ පින්වතුන් හිතනවද මේක නිවෙනවා දැල් වෙනවා කියන මේ කාරණයක් කියලා හිතනවද ඒක දන්න කෙනෙක් දන්නෝ හැබැයි කවුරුත් හිතන්නේ එක එලියක් එක දිගට තියෙනවා වගේ වැඩක් ඒ වාගේ තමයි පින්වතුනි මේ ලෝකයේම ගත්තොත් මේ මහ ගලක් වුණත් ඒකේ තියෙන පුංචි දූවිලි දූ එකක් බිඳෙනකොට එකක් හට ගන්න හින්දා අපට පේන්නේ නැහැ ඇති වෙනව නැති වෙනව දැන් මේ මහා ගල වුණත් පින්වතුනි සිවුන් දූවිලි අංශු පවා මොහොතක් ගානේ නලියනවා ඒ කියන්නේ බිනි බිනි යනවා මොහොතක් ගානේ සිද්ධ වෙන දෙයක් ඒතර දැන් ඥානවන්තව බැලුවොත් මේ ඔක්කොම තියෙන්නේ අර ටීවී එක සිග්නල් නැති වෙලාවට අර බෝල බෝල වැටෙනවා වගේ ඒ වගේ වැඩපිළිවෙලක් තමයි පින්වතුනි මේ ලෝකෙම තියෙන්නේ ඉතාම වේගවත් වැඩපිළිවෙලක් ඒ වේගවත් ක්‍රියාවලිය මේ ඇහිත් තියෙන්නේ ඇහැ කියන එක මස් gaduwa මේක අනිත්‍ය එකක් ඇහින් දකින්න එතකොට රූපය නිට්ටියද අනිත්‍යද ඒකත් අනිත්‍යයි ඒ මොකද අපි කිව්ව විදිහට ඒකත් එහෙමයි මේ දෙක නිසා උපදිනෝ හිත ඒක පෙනෙනව නම් ඒක ඒකට කියන පෙනීමේ හිත ඒකට කියන්නේ චක්ක විඥානය පෙනීම කන නම් සද්ද ඇසීම නාසය නම් ගඳ සුවඳ විඳීම දිව නම් රස දැනීම ශාරීරික ස්පර්ශය ලැබීම මේ ඒ ලැබීම කියන්නේ හිත පහළ වුණා කියන එක විඥාණය කියලා ඒකට කියන්නේ. ඒකත් අනිත්‍ය එක මොහොතක් ගන්න වෙනස් වෙන එක. මේ තුන් දෙනාගෙන් ඇති වෙනව මොකද්ද? තුන් දෙනාගේ සම්මුඛ වීමෙන් ස්පර්ශයක්. ඒකට කියන්නේ ස්පර්ශය කියලා. ස්පර්ශය කියලා කියන්නේ තුන් අමුතු ඇඟට දැනෙන එක නෙමෙයි. ඒ කියන්නේ පින්වතුනි හිත සම්මුඛ වීම මීට් වීම ඒ කියන්නේ මුණ ගැහිීම තුන් දෙනාගේ එකතුවක් කියන අර්ථය ප්‍රකාශ කරනවා. එතකොට ඒකට කියනවා මේ ස්පර්ශය කියලා. එතකොට දැන් මේ ස්පර්ශයෙන් ඉඳ මොකද වෙන්නේ? පස්ස පච්චයා වේදනා ඇති වෙනවා විඳීමක් ඇති වෙනවා. ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. දැන් මේ පින්වතුන්ට මම පේනවා මේ මාට මේ පින්වතුන් පේනවා මේ වෙලාවේ ඇති වෙන විඳීම මොකද්ද දුක් විඳීමක්ද දුක් වේදනාවක්ද දෝමනස්ස වේදනාවක්ද සෝමනස්ස වේදනාවක්ද සුඛ වේදනාවක්ද කියලා වේදනා පස් ආකාරයකින් බෙදෙනවා පින්වතුනි මොන වගේ උපේක්ෂා වේදනාවක්ද උපේක්ෂා වේදනාව විඳීමක් තියෙනවා. දැන් ඔන්න තරහකාරී දකින්න. එතකොට දුක් දෝමනස්ස වේදනාව. ඒ වාගේ වේදනා පත්‍ය ඈ වේදනාව හින්දා වේදනා පත්‍ය තණ්හානේ. තණ්හා ඒ විඳීමින්ද මොකද වෙන්නේ තණ්හාවක් ඇති වෙනවා ඒ තණ්හාව තරහකාරී දකින්නකොට ඒත් විඳීමක් නේද තරහකාරය දකින්න ලැබෙනකොට ඇති වෙන තණ්හාව ඇති වෙනවද කොහොමද තණ්හාව ඇති වෙන්නේ තරහකාරී දැක්කාම තරහකාරී දැක්කාම තණ්හාව ඇති වෙන්නේ කොහොමද? ඈ? නොදැක ඉඳීමේ කැමැත්ත.
නැද්ද? නොදැක ඉඳීමේ කැමැත්ත, නොආසා ඉඳීමේ කැමැත්ත. සමහර අය කියන තුක් නොදකින් කියලා කියනෝනේ නේ. කැමති නැහැ. අපෝ අන්න ඇවිල්ලා අන්න ආදී වශයෙන් කියලා මේ කැමති නැති බවක් තියෙනවා. ඒ කැමති නැති බව කියන්නේ නොදැක ඉඳීමේ කැමැත්තක්. අන්න බලන්න පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හාව හට ගන්න ආකාරය. මේ සිතුවිලි සැප වේදනා හට ගන්න තුලින් දුක් වේදනා තුලින් උපේක්ෂා වේදනා තුලින් පින්වතුනි සිතුවිලි හට ගන්න ආකාරය මේ ධර්මයේ මෙනෙහි කරනකොට හොඳට මේ ධර්මතාවය ලෝකේ ධර්මතාවය මෙනෙහි කරනකොට අපට හොඳ අවබෝධයක් ඇති වෙනවා. දැන් ගන්න ගත්තාම පින්වතුනි අපි මේ ධර්මයේ මෙනෙහි කරන්නේ නැත්නම් කොච්චරනම් ඇහුවත් වැඩක් නැහැ. ඒක තමයි ධර්මයේ මෙනෙහි කරනවයි කියන්නේ ඇත්ත తত্ত্বය. මවාගත්ත දේ නෙවෙයි. යථාර්ථය. ඒක තමයි යථාර්ථය. අපි නිතර මෙනෙහි කරන්නට ඕන ධර්මය. ඒක නිසා ඒ මෙනෙහි කරමින් අවබෝධයෙන් වැඩ කටයුතු කරනකොට කවදා හරි මිය යන වෙලාවට දරුවෝ ඉඩකඩන් යාන වාහන මේ මොන දේ මතක් වුණත් තමන්ගේ හිත පාලනයකින් යුක්තයි. මෙයාට පුරුද්දක් තියෙනවා හැම දෙයක්ම විදර්ශනා කෙරිලා ඇති වෙනවා නැති වෙනවා. දරුවෙක් මතක් වෙලා මිය ගියත් ඉඩකඩන් මතක් වෙලා මිය ගියත් ඇත්ත ඇති සටියෙන් දැකලා තමයි යා. ඒක නිසා ඒ ආරමුණු කරන සුගතිය යනවා. දුගතියට වැටෙන්න කාරණා නැහැ. ඒ නිසා පින්වතුනි ඒ ධර්මයන් විපස්සනාවට හරවන්න තරම් නුවණක් කෙනෙකුට තියෙනවා නම් එයා තමයි සුවඳ මල් වර්ණවත් මල් වලින් ප්‍රයෝජනය ඇත්තා වාගේ ඉතා සුභාසිත වචන වලින් ප්‍රයෝජනය ලැබපු කෙනාය කියලා තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා දැන් පුරා පැයකට අධික කාලයක් හැම දිනාම බණ ඇසුව මීට වඩා කාලය ගන්නෙ නැහැ. අපි ගත්තහම අපේ ජීවිතයට ලැබිච්ච ලොකුම ලාභය තමයි මේ පිං කරගන්න තේරුම් අරගෙන ජීවිතේ ගෙවන්න වාසනාව උදා වෙච්ච එක. ඒ නිසා හැමෝම බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්කම් කරගන්න ඕන. ඉන්නේ පුංචි කාලයයි. මේ කාලය අද දේටද කියලා කියන්න බෑ. මේ කාලයෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන. නම්බුනාම කීර්ති ප්‍රශංසා මේ ඔක්කොම ඉවරයි මොහොතින්. සියල්ල ඉවරයි. අපි අමාරුවෙන් ගොඩනගා ගන්න ජීවිත සියල්ල නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේක තේරුම් අරගෙන අවබෝධයෙන් වැඩ කටයුතු කරගන්නට ඕන. අති පූජනීය නවගමුවේ මාහිමියන් වහන්සේ නිසා මේ පින්වතුන් පින්වන්ත වුණා ගොඩාක් පින් කරගන්න. ඒ නිසා නිතර වැඳකි පුදාගෙන ඒ වගේම ධර්ම ශ්‍රවණය කරගෙන තමන්ගේ ජීවිතයට මහ සැනසෙල්ලක් ළඟා කරගන්න. මේ වස් පින්කම වුණත් අද කරගන්න ලැබුණේ පින්වතුනියේ සාමින් වහන්සේ නිසා. සමහර වෙලාවට පින්වතුනි කෙනෙකු හිතෙන්න පුළුවන් අපිට පින් දුන්නේ නැහැ. අපිට අපි කළාට අපිට පින් දෙන්නේ නැහැ. අපේ නමක් කියන්නේ නැහැ. ආදී වශයෙන් එහෙම හිතෙන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ ජීවිතේ. පින්වතුනි හාමුදුරුවරුද පින් දෙන්න ඕනේ, ගිහි පින්වතුන්ද පින් දෙන්න ඕනේ කියලා කියන්න බාරිනම්? හරිනම් හාමුදුරුවරුනේ. එහෙමද? ඈ මේ පින්වතුන් හාමුදුරුවරුන්ට පින් දෙනවද? කවදාවත් දෙනවද? දෙනවනේ. එක කතාවක් තියෙනවා. එක පන්සලක ඔය සෙන් කතාවක්. එක විහාරස්ථානයක පින්වතුනි එක දායක මහත්තයෙක් පවුන් ගණනක් වියදම් කරලා ලොකු බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කරලා තැන්පත් කළා.
ඒ වෙලාවේදී පින්වතුනි මේ පින්කම කරන වෙලාවේ මේ හාමුදුරුව අර දායක මහත්තයගේ කිසිම නමක් ගමක් මුකුත් කියන්නේ නැතුව පින්කම කරලා ඉවර කළා. හිත නරක් වුණා දායක මහත්තයා. දැන් ඉතින් කතා කරන්නේ නැහැ. ඔය වෙලාවේදී පින්වතුනි අහන්නමයි හිතෙන්නේ මොකද හාමුදුරුවනේ අඩුපාඩුවක්වත් උනාද නිකමටවත් නමවත් කිව්වේ නැත්තේ. ඒ වෙලාවේදී අහනවා දවසක් මොකද එදා එහෙම කළේ කියලා. එතකොට මේ සාමින් වහන්සේ කියනවා මමද පින් දෙන්න ඕනේ ඔබලා ඔබද මම මේ පන්සලේ විහාරාධිපති වශයෙන් මෙතන හිටියේ නැත්නම් මේ පන්සල කරගෙන ගියේ නැත්නම් ඔබ පිළිමයක් හදනවද මෙතන ඇවිල්ලා දැන් පිළිමයක් හදනවද දැන් පිළිමේ හදන්න පින්වතුනි හදලේ පින කරගන්න කාටද උමනාව දෙන්නේ අර දායක මහත්තයට කවුරු හින්දද එතකොට දැන් ඔතන සිද්ධ වෙන්නේ අර හාමුදුරු නොහිටින්න පිළිමයක් හදන්න හිත දෙන්නේ නැහැ. එහෙම පන්සලක් නොවනින්ද පින ඒ පිළිමයක් හැදෙන්නේ නැහැ. එතකොට මම මෙතන වැඩ හිටපු හින්ද ඔබ පිළිමයක් හදලා පිනක් කරගත්තා. ඒ කරගත්තු පින මමද ඔබට දෙන්න ඕනි. එතකොට ඔබද මට පිරිනමන්න ඕනි. හාමුදුරුවන්ටයි ඒ පින එහෙනම් අනේ ඔබ වහන්සේ නිසා තමයි ඒ පින කරගත්තේ මම ඒ පින ඔබ වහන්සේට අනුමෝදන් කරනවා කියලා අනුමෝදන් කරන්න ඕනේ නම් කාටද හාමුදුරුවන්ට එතකොට දැන් කරන්නේ මොකද්ද හාමුදුරුවෝ නෙමෙයි පිළිමේ හැදුවේ ඒ වුණාට හාමුදුරුව තමයි අනුමෝදන් කරන්න ඕනේ නැද්ද එහෙනම් පින්වතුනි ඒ වාගේ සමහර මිනිස්සු ඉන්නෝ තේරුම් ගන්නේ නැහැ මේක හේතුව පිනක් කරගත්තේ අනේ සාමින් වහන්සේ නිසා නේද කියලා. එතකොට මෙන්න මේ ගෞරවනීය ලොකු සාමින් වහන්සේ මෙතන වැඩ හිටපු හින්දා අද මේ දායක පින්වතුනුත් මේ ගොඩාක් මේ ඇත්තෝ පින් කරගන්නවා. ඒ නිසා උන්වහන්සේට අනිවාර්යෙන් හැමෝම කරපු පින් පිරිනමන්න සුදුසුයි. ඒක නිසා විශේෂයෙන්ම උන්වහන්සේට විංසස්සත වර්ෂාධික කාලයක් දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙතෙකින් පුරා පැයකට අධික කාලයක් ධර්ම ශ්‍රවණය කිරීමේ පින හැම දිනාටම ඒකාන්තයෙන්ම යාව නිබ්බාණය දක්වාම දානාදී පින් කරගන්න ධනේ වස්තුව නිරෝගී සම්පත්තිය විවේක කාලය හැමෝටම ලැබේවා. පාරමී ගුණ දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනය සිද්ධ කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ කරගන්නට යෙදුනා වූ උත්තුංග මහා පින විශේෂයෙන්ම එම් ප්‍රසන්න ජයරත්න මහතා ලක්දිනී ප්‍රනාන්දු මාත්මිය ඒ වගේම සිතුමී ලෙහන් සාදුව චිදත් සේවිත පුතා ඇතුළු සහෝදර සහෝදරියන්ට ඒ වගේම පින්කමට උදව් උපකාර කළ හැම දෙනාටම සියලු දෙනාටම සියලු යහපත සැපත දියුණුව සාන්තියම සැලසේවා කියන ආශිර්වාදේ ප්‍රාර්ථනය සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ උතුම් පින්කම බොහෝමත්ම වූමනාවෙන් බොහොම සද්ධාවෙන් සම්පාදනය කරගත්තා. විශේෂයෙන්ම සම්පාදිත අෂ්ටපාන මේ ගිලන් පස පූජා විශේෂයෙන්ම ගිලන් පස පූජාව සුවඳ මල් සුවඳ දුම් පූජාව අටවිසි බුදු පියාණන් වහන්සේලාට මහ පොළොව මෙන් පැතුරුණු ගුණ ඇති මහ සයුර මෙන් ගැඹුරු ඇති ගුණ ඇති මහා මේරු පර්වතයේ මෙන් උස්ස පැනන ගුණ ඇති අනන්ත අවකාශයේ මෙන් අප්‍රමාණ ගුණ ඇති ලෝක නාත ලෝක ජෙට්ට නරා සභාංගී රස
තථාගත අරිහත් බුදු පියාණන් වහන්සේලාට අපගේ මේ ගෞරවාදර නමස්කාරයෙන් පූජා කරමු පූජා වේවා මේ පූජා කරන උතුම් පින් බලයෙනුත් මේ පින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මෑණියන් වහන්සේලා වැඩ ඉන්න ස්වාමින් වහන්සේ ඇතුළු මේ වාසනාවන්ත පින්වත් හැමෝටම හැම යහපතක් සැපතක් දිනුවා සාන්තියක්ම සැලසේවා කියන ආශිර්වාදයේ සිද්ධ කරමින් අපි බුද්ධ පූජාව පූජා කරමු වෙලාවේ පමණින් සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ තින්තේය තව සාසනං තාවතා පතිගන්නාතු පූජා ලෝකානුකම්පයා ගන්ධ තේලම් පදිත්තේන දීපේන තමදන් තිලෝක දීපං සම්බුද්දං පූජයාමි තමෝනු සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගත සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභ පානීය මේ තම් භගවා පතිගන්නාතු මුත්තන අදිවාසේ තුනෝ බන්ති ගිලාන පච්චයන් ඉම අනුකම්පං උපාදාය පතිගන්නාතු මුන් අදිවාසේ තුනෝ බන්ති බේසජ්ජම් පරිකප්පිත අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම අදිවාසේ තුනෝ බන්ති සම්බං සද්දාය පූජිත අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක් පම්පම් මිලායති අතාහිදම් කායෝ තතායති විනාසභාවං සාදු 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 සිංහල පූජාවාක්‍ය මෙසේ කියන්න නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් මහා කරුණා සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් වැඩ සිටින්නා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් අසුවක් අනුභ්‍යංජන ලක්ෂණයෙන් ව්‍යාමප් ප්‍රභාවින්
Ketu malalangkareyeng Savenaggane budures malaving Hiru madelagming babelannavu Sande madelagming babelannavu Tannankare adivu Atevisi budu rajanan vahansi latade Atevisi bodhin vahansi latade Seradun vahansi latade Me pradipa lokayeng Me sugandha dupayeng Me suvandha mal samuhayeng Puja karami puja viva Me pranita gilan pasing Pranita chatu madureng Dehen behit tau sadayeng Puja karami puja viva Me siyalu pujavo Sansara dukin ate midime pata Nirvana santiye pata Puja karami Puja viva Nivandak natura Mamede Magi dema piyande Dudaru vande Pauli siyalu denade Ayusayin veditva Varnayin veditva Sepayin veditva Balayin veditva Prajñāvin veditva Amā maha nivaṃ suve Suve se avibodaya pinisama Hetu vitva Vāsanā vitva Sādhu 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 Akasanda jebum mata dewa naga mahidika punyantang anumodit cirang rakantu sasenang akasanda jebum mata dewa naga punyantang anumodit wa cirang rakantu disenang akasanda jebum mata Vanaga mahiddhika punyan Chirang rakkantu tvang sadati Dango nyati namo tu sukita vantu nyan Idango nyati namo tu sukita vantu nyan Idammi nyati namo tu sukita vantu nyatayo
Imina punya kamene mami bala samagamo satang samagamo yave nibbana patti kayena vacha cittena pamadena mayagatan accayam kamame buri panya tatanga Ajjayaṃ kamame dhamma sandittika akāli Ajjayaṃ kamame sangha puññākketta anuttara sadhu 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 Metikin raskaragattu tumpina viseshayenma dāyakatvaya darana pinvat M. Prasanna Jayaratna Medituma Pradhane Nona Mahatmiya Daruvan Etulu Vasanavanta Pinvat Hemadenatama Sambandhunu Daupakara Kala Hemotama Evagema Sila Samitya Adi Pinvatunta Pinvat Mæniyan Vahanselata Gauravaniya Swamin Vahanseta Hemotama Me Hemadenatama Hema Yahapatath Sapatath Diyunuwa Shantiyanma Salaseva පූජනීය ස්වාමින් වහන්සේගේ මව්පිය දෙදෙනා වහන්සේට විංසස් සතවර්ෂාදික කාලයක් දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා සිත සාන්තිය යහපත මුදා වේවා එවැගේම ආයුෂයෙන් වරණියෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් හැමෝම වැඩේවා එවැගේම චින්තාමාණික්ක රත්නයක් භද්‍රගටයක් කල්පරුක්ෂයන් මෙන් හිතූ පැතූ සම්පත් මුදුන්පත් වේවා මෙලව ජයගෙන Paralova jayagena sasara jayagena parami gamana mudunpat veva du daruvange adhyapana kadiyutu sarthaka veva rakhi raksha kadiyutu sarthaka veva avaha vivaha jeevita kadiyutu sarthaka veva jeevita vasanavanta veva trivida satta vinasen ashta duttakshanayangin pancha vidha antaravangin satarapayo utpattiyen sadahatamat mideva හැමෝටම භවයක් භවයක් පාසාම පාරමී ගුණ දියුණු කරගෙන ඒකාන්තයෙන්ම සුඛාපටිපදා කිප්පා විඥා කියන විදියට සැප ප්‍රතිපදාවෙන් වහාම ධර්මය අවබෝධ කරගන්න වාසනාවම උදා වේවා පින් අනුමෝදන් කරනව පියතුමාණන් මිය පරලොව ගිල්ලේ මල්බර්ට් ජයරත්න පියතුමාණන්ටත් සහෝදර ආනන්ද ජයරත්න මහත්මයාටත් ඒ වගේම සහෝදර නන්දන ජයරත්න මහත්මයාටත් ඥාති සහෝදර වත්තු හේවා හේමචන්ද්‍ර මහත්මයා ඇතුළු ඒ වගේම සංසාරගත සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ඊයත්තු සැපින් සැපයට පත් වෙත්වා අජරාමරාමා නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරනවා එවගේම මේ හැම දෙනා නමින් මිය ගිය ඥාතීන්ද මේ පින් අනුමෝදන් විත්වා සපවත් විත්වා අමා නිවෙනින් සැනසෙත්වා එවගේම සියලු දෙවියෝ අනුමෝදන් විත්වා දෙව් රැකවරණේ ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම සලසා දෙත්වා අමා නිවෙනින් සැනසෙත්වා මේ පින්වත් හැම දෙනාටමත් ඔබ අප හැමෝටමත් එවගේම ජරා මරණ ආදී සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ පින් පිහිටෝ පනිස්සරයම වේවා කියලා ආශිර්වාද කරනවා හොඳයි වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජතු සෑම දිනාටම තෙරුවන් සරණයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලන්දං පස්සිතුං වන්දිතුං වරං
Sariputtadi Theranam Agasam Patipatiya Saddha Sila Daya Buddha puttang namamaham. Silavantang gunavantang punyakettang Anuttarang Dullabhena Maya Landang Passitung Vanditung Varang Sariputta Tadi Theranam Agasam Patipatiya Saddha Sila Daya Vasam Buddha Puttang Namamaham. Silavantang Gunavantang Punyakettang Anuttarang Dullabhena Maya Landang Passitung Vanditung Varang Sariputtadi Agasam Patipatiya Saddha Sila Daya Vasam Buddha Puttang Namamaham Silavantang Gunavantang Punyakettang Anuttarang Dullabhena Maya Landang Passitung Vanditung Varang Cakkevarang kita ratte supadu lak